අප යොහන් සුභාරංචිට හැරමු. යොහන් සුභාරංචි 14 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය අපි කියමු. යොහන් වහන්සේ වෙත පැමිණීමේ මාර්ගය. මුදලාගේ සිත් මෙතන බේරා. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරපල්ලා. මා කෙරෙහි විශ්වාස කරපල්ලා. ආමෙන්. ස්වාමීන් වහන්සේ සිදුවා මේ උදාසන ජේසුස් වහන්සේ අපිට ඉතාම වැදගත් දෙයක් මේ උදාසන කතා කරන්නේ තමයි මුදලාගේ සිත් මෙතන බේරා. අද උදාසන මේ ස්ථානයේ දෙන විට මම දන්නා බොහෝ දෙනෙකුගේ 75%කට වැඩි දෙනෙක් තුල සීත කැළඹීම ඇතුව හදවතේ කැළඹීම ඇතුව තමයි ඔබ මේ ස්ථානට පැමිණුනේ. නමුත් දැන් මේ තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා. ආමෙන්. නමුත් බුදුන් වහන්සේ අපිට නැවත කතා කරන දේ අපි තේරුම් ගන්න ඕනේ. අපේ හදවත කැළඹෙනවා නම් කැළඹීමට හේතු මොනවද කියලා අපි සොයා ගන්න ඕනේ. මොන දේ නිසාද මාව කැළඹීමට ලක් උනේ? කැළඹීම කියන දේ විවිධ හේතු නිසා ඇති වෙන එකක්. පාපය නිසා කැළඹීම ඇති වෙනවා. පළමු කොටම බයිබලයේ කියන විදිහට දුෂ්ටයා කැළඹී තිබෙන මුහුදකට සමානයි කියලා දේව වචනේ ලියලා තිබෙනවා. කැළඹීම පාපේ සමග වෙන දෙයක්. අපි තුල යම් කැළඹීමක් ඇති වෙන නම් කැළඹීම සමගම සමාදානයේ කියලා දෙයක් නැති වෙලා යනවා. සමාදානයක් මේ හදවතේ. එතකොට අපි දැනගන්න ඕනේ මේකට තමයි කැළඹීම කියලා කියන්නේ. විවිධ සිටිවිලි කල්පනාවල් අපිට එනවා. බයක් ඇති වෙනවා. සමාද අපි කලාව දේවල් පිළිබඳ නැත්නම් අපි නොකලාව දේවල් පිළිබඳ අපි සිත් කැළඹෙනවා. සමාද පාපය කළාට පස්සේ ඒ පාපය මතක් වෙද්දී අපේ සිත් කැළඹීමට ලක් වෙනවා. සමාද අපි පාපයක් නොකරන විට අනිත් අය අපි ගැන නොයෙක් ප්‍රකාශන කරද්දී අපේ සිත් කැළඹීමටපත් වෙනවා. විවිධ කාරණා තිබෙනවා කැළඹීමට හේතු. දැන් මේ වෙලාවේ යේසුස් වහන්සේ මේ වචනේ කියුවේ උන්වහන්සේගේ ගෝලය 12 දෙනාට ඒ බ්‍රහස්පතින්දා මහා සිකුරාදාට කලින් දවස රාත්‍රියේ කුරුස එරගහන්ට කලින් උන්වහන්සේ අල්ලගන්න පෑ කීපයට කලින් තමයි මේ ප්‍රකාශනය කරේ. රාත්‍රි භෝජනයේ මේසේ අවට ගෝලය වාඩිලා ඉන්න වෙලාවේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා. දැන් අපිට සහභාගීකමේ මේසේ තිබෙනවා. මේ සහභාගීකමේ මේසෙට අපි දැන් සූදානම් වෙලා සිටිනවා. ප්‍රධාන කොට ස්වාමීන් වහන්සේට කාරණා තුනක් මඟ පෙන්නුවා. ඒ තමයි මේ ගෝලයන් සිත් කැළඹීමට හේතු වෙච්ච කාරණා. පළවෙනි දේ තමයි යොහන් 13 විශේෂයේ ඉඳලා පිය දක්වා කොටස තිබෙනවා. යේසුස් වහන්සේ කියන නුඹලාගෙන එක්කෙනෙක් මාව පාවල දෙන්න යනවා. එක්කෙනෙක් මාව පාවල දෙන්න යනවා. මේක අහපු ගමන් එකිනෙකාගේ මූණ දැස බැලුවා කියලා, එකිනෙකාව සැක කරා කියලා 22 වෙනි පදේ ලියලා තිබෙනවා. එක එක්කෙනා සැක කරා. මෙයා තමයි මේ යේසුස් වහන්සේ පාවල දෙන්නේ. මොකද කවුරුත් හිතුවේ නෑ මමයි පාවල දෙන්නේ. හැබැයි යූදස් දන්නෝ මම තමයි පාවල දෙන්න යන්නේ. ඒ නිසා එයාගෙන් තාත් කැළඹුණා. මොකද එයා හිතුවා යේසුස් වහන්සේ මේක දැන් දන්නෝ. ඒ නිසා එයාගෙන් තාත් කැළඹුණා. අනිත් අය කැළඹුණා උන්ගේ හිතේ එහෙම දෙයක් නැති නිසා. නැත්නම් අපිට පේනවා මේ කැළඹීම කියන දේ කාරණා දෙකක් පදනම් වෙලා එනවා. එකක් පාපය නිසා යූදස්ගේ සිත කැළඹුණා. පාපය නිසා පාපෙහි තුල තිබිට නිසා. අනිත් 11 දෙනාගේ හදවත කැළඹුණා. ඔවුන් තුල වැඩි අදහසක් කල්පනාවක් නැහැ. ඒ නිසා ඔබ තුල නැති දෙයක් කෙනෙක් ඔබට කියද්දී ඔබට සිත කැළඹෙනවා. සමහර වෛද්‍යරය කියන්න පුළුවන් ඔබට ලෙඩක් තිබෙනවා, භයානක රෝගයක්. ඒ වෛද්‍යරයගේ ප්‍රකාශනය තුලින් ඔබ කැළඹෙනවා.
සමහරවිට ඔබගේ දරුවෙකුගේ ගැන විපත්තියක් පිළිබඳ පැමිණෙන්න පුළුවන් ආරංචියක්. සිත සභාව තුළ සභා පාලකතුමා ලෙස මගේ සිත හුඟක් වෙලාට කැළඹෙනවා. සභාවේ කාරණා මගේ කනට එනකොට අපි හැමදෙනාගේම සිත කැළඹෙනවා. ඒක තමයි ඒස්වාංශ කියන්නේ නුඹලාගේ සිත් නොකැළ දේවා. සිත කැළඹුණාම සිත ඇතුලේ තිබෙන බොහෝ නපුරු දේවල් එළියට එනවා. හොඳ බලන්න, අර මූදේ කැළඹීම නිසා නිතරම කුණු එළියට දානවා. ඒ වගේම ලිඳට අපි ගලක් දැම්මම ඒ බාල්දිය හයියෙන් දාලා අපි කලඹනකොට ඒ ලිඳේ අඩිය තිබෙන කුඩු රොඩු උඩට ඇවිල්ලා කැළවිලා ඒ ලිඳේ ජලය අපිට පේනවා බොරපාට වෙලා. කැළඹීම, මේ ගඟ මෙහෙම නිශ්චල තිබුණාට මේ ගඟ කවුරුරි ගඟට බැහැලා කැළඹුවොත් මේ වතුර උඩින් තිබෙන සුදු පාට වතුර මඩ බවට පත් වෙනවා. එනිසා සිත අභ්‍යන්තරයේ කැළඹීම ඇති වෙච්ච ගමන් කුළු මතු කරන්න පටන් ගන්නවා. එකිනෙක අතර සමාදානයේ ඉඳලා ප්‍රේමයේ ඉඳලා ඊට පස්සේ යම්කිසි අමනාපයක් ඇති වෙච්ච වෙලාවේදී ඒ දෙදෙනාගේ සිත ඇතුලේ කුළු මතු වෙන්න පටන් ගන්නවා. එවිට අනිත් අයට ඒ කුළු දකින්න පුළුවන්. ඒවා පැහැදිලිව ප්‍රකාශ වෙන්න පටන් ගන්නවා. ඒවා දකිනකොට අනිත් අය කැළඹෙනවා. ඇයි අපි මෙතර කාලයක් දීලා තියෙන්නේ මේ වතුරද? ඔයගොල්ලෝ ගියාලේ ප්ලාස්ටික් ටැංකි තියෙනවා. ඔය ටැංකියේ පුළුවන් නම් කවුරුර උඩ නැගලා ඔළුව දාලා බලන්න අඩිය මොනවද තියෙන්නේ. අඩිය තියෙන වලකට රොම්මඩ තියෙනවා. වතුරත් එක්ක ආපු පස් තියෙනවා. අඟල් දෙයක් ඉදිරි උඩින් තමයි අර වතුර පල්ලෙහාට එන ඒ සිදුර තියෙනවා. ඒ අඟල් දෙකක් යටින් වතුර නිතරම තියෙනවා. ඒ මොකද ඒක යට තමයි තට්ටුව තියෙන්නේ. බඩ තට්ටුව, මලකඩ තට්ටුව, කුණු තට්ටුව. මේ ළඟදී මම අපේ ටැංකිය හොදන්න ඇතුළට බලනකොට ඒක ඇතුලේ තනි කරන මුළු ජලයම මලකඩ පාට වුණා. ඒ සම්පූර්ණ ඒ බැරල් එකේ තිබෙච්ච සියලු වතුර අහක් කරන තුරු අපිට ඒ වතුර බොන්න බෑ. හැබැයි ඒක කැළඹුණාම තමයි ඒ කුණු මතු වෙන්නේ. එනිසා දෙවියන් වහන්සේ සභාවට මේ කුණාටුව කියන දේ ඉඳ හරිනො. කැළඹීමෙන් ඉඳ හරිනො. කැළඹුණාම තමයි පාපය එළියට එන්නේ. ඔබ තුල පාපේ තියෙන බව, ඔබ තුල මේ විෂ තිබෙන බව ඔබ දැනගන්න යනවා. කැළඹීම කාරණා කොටගෙන කවුරුරි හිමීට කෙනිටුවම තමයි රවල බලන්නේ. එතකොට එයා දන්නවා මට තාම තරහ යනවා. මන්ද තවත් දැන් වැඩක් නැහැ කොනිත්තර නිකන් කෙනිත්තුව නම් බලන්න තුන විදිය මන්ද එකපාරට බලන හැටි. ඒක මූණ වෙනස් වෙනවා. කැළඹීම ඇතුලේ ඇති වෙන මොකද මාස්ටර්මා කෙනිත්තුවේ කියලා. දැන් මේ වෙලාවේ දේශ ස්වාමීනේ හැමදේම දන්නෝ හදවත දන්නෝ. කිසිම ගෝලෙක් කියන අපි දැන් කැළඹිලා ඉන්නේ. මම තුන්වංශයේ මේගොල්ලෝගේ ඇතුලේ දන්නවා ඇතුලේ කැළඹීම තියෙනවා. එකක් පළවෙනිදී මාව කෙනෙක් පාවර දෙන්න යනවා. මේ මාත් එක මේසේ වාඩිලා කනෝ. එවිලේ 23 වෙනි පදේ යොහාන් කියන ගෝලයා, හැබැයි නම නෑ, යේසුස් වහන්සේ ප්‍රේම කළ දැනත්තා කියලා තිබෙනවා. මේ 12 දෙනාගෙන එක්කෙනෙකුට යේසුස් වහන්සේ වඩාත් ප්‍රේම කළා. 12 දෙනාගෙන එක්කෙනෙකුට ස්වාමීන් වහන්සේ ඒ ප්‍රේම කළ නිසා තමයි ඒ තැනැත්තා යේසුස් වහන්සේගේ ලයට හාන්සි වෙලා යේසුස් වහන්සේ ළඟ වාඩිලා හිටියා. උන්වහන්සේගේ පපුවට හේතු වෙලා හිටියා. හරියට මේ පිස්කාගේ ඇඟට අර සොලොමි හේතු වෙලා ඉන්නා වගේ ලයට හේතු වෙලා. බලන්න කවුරුත් හේතු වෙලා ඉන්නවද කියලා. ලයට මේ පපුවටම හේතු වෙලා ඉන්නෝ. එච්චර ප්‍රේමයක් බැඳීමක් තිබුණා ජේසුස් වහන්සේ සහ මේ ගෝලය අතර. අපි දන්නේ නැහැ ඇයි විශේෂයෙන් එයාට ප්‍රේම කළේ. සමාජ අය කණ්ඩායම ඉන්න බාලව ළමයා වෙන්න පුළුවන්. අපි සමාරයට ප්‍රේම කරන සමාරයට ප්‍රේම නොකරනවා නෙමෙයි, වඩා ප්‍රේම කරනවා අපි සමාරක් දෙනාට. ඒක බයිබලයේ පුරාණ කිසිම විදිහට තිබෙන දෙයක්. මම ප්‍රේම කරන තැනත්තාට ප්‍රේම කරන මම අප්‍රිය තැනත්තාට අප්‍රියයි.
එනිසා දෙවියන්වාසගේ ප්‍රේමය අපිට ලබා ගන්න විශේෂ අපේ ජීවිතයේ විශේෂ හේතුවක් තිබෙන්න ඕනේ දෙවියන්වාසය විශේෂයෙන් ප්‍රේම කරන්න තීරණය කරන නිසා අපිට අහන්න පුළුවන් මේ මෙයාත් පවිතර ප්‍රේම කර මොකද යාගදී විච්ච විශේෂත්වය කිසිම විශේෂත්වයක් අපිට දකින්න නැහැ නමුත් යේසුස් වහන්සේ ඔහුට ප්‍රේම කළා කියන දේ මේ ස්ථානයේ තිබෙනවා එනිසා පේතුරුස් ඔළුවෙන් සංඥාවක් දෙහන මේ මහාන කාගෙනද කියන්නේ කියලා මොකද පේතුරුස් හිතුවා යේසුස් වහන්සේ යොහන්ට මේක කියලා ඇති පේතුරුස් සමය කණ්ඩායමේ වැඩිමල් එක්කෙනා ඉතින් පේතුරු අහන කාගෙනද කියන්නේ ඕක ඔහුත් කියලා මම දන්නේ එකෙක ආයෙලෙ දැන් මේ කෑම මේස වාඩිලා කෑම කන ගම දැන් ටිකකට කලින් යේසුස් වහන්සේ පේදුරුස්ලාගේ කට්ටියගේ පාද සේදුවා එතනත් කැළඹීම පේදුරු කිව්ව නෑ මගේ පාද හොදන්න එපා දැන් අවසාන මොහොතේ යමක් වෙන්න යනකොට තමයි ඔවුන්ගේ සිත කැළඹෙන්න පටන් ගත්ත මේ මොනවාද මේ උන්වහන්සේ කියන්නේ අම තුනාසේ කියලා මම මේ කැබැල්ල පොගවල යම් කෙනෙකුට දෙනවද යා තමයි මාව පාවල දෙන විශ්වාසවෙන පදේ නම කියන්නේ නැතුව යේසුස් වහන්සේ රොටි ඒ හොදිවල පොගවල ඒක දෙනවා යූදස්ට යූදස් ඒක අරගෙන කෑවා නමුත් ගෝලයන්ට ඒ තේරුන්නේ නැහැ මේ මොනවද මේ යේසුස් වහන්සේ මේක දුන්නා ඔහුට වැටහුනේ නැහැ ඔහුට තේරුම් ගන්න බැරි වුණා එවෙලේ කියන යූදස්ට සාතන් ආවේ සුණා ඒ කැබැල්ල ගත්තට පස්සේ යක්ෂයා ඔහුට ඇතුල් වුණා මේ අපොස්තුලෝරේ යූදස් කියනකොට යක්ෂය දුරු කරපු හාස්කම් කරපු සුභාරංචි දේශනා කරපු යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා ස්වාමීනි අපගේ නාමෙන් යක්ෂය දුරු වෙනවා බොහොම ප්‍රීතියෙන් හැරිලා ආවා යූදස් සහ අනිත් 11 දෙනා නමුත් අපිට පේනවා යේසුස් වහන්සේව පාවල දුන්නේ ඒ උන්වහන්සේ දෙක එකට කාපු දීපු අයම තමයි දැන් අපිව පාවල දෙන ඔබව පාවල දෙන්නේ කවුද? ඔබ හිතනවා ඔබ පාවල දෙන්නේ ඔබ විරුද්ධකාරයෙක් වෙන්න පුළුවන්. සමහරව ඔබ හිතනවා ඔබ පාවල දෙන්නේ. මේක තමයි ක්‍රිස්තියානි ජීවිතේ. මේක තමයි ක්‍රිස්තියානි ගමන. සමහර වෙලාවට ඔබ ඉතාලම ළඟින්ම ඉන්න ඔබ හුඟක් ප්‍රේම කරන අය ඔබ මේ යේසුස් වහන්සේ වාගේ යේසුස් වහන්සේ පාවල දුන්න වාගේ එකිනෙකාට පාවල දෙනවා. මෙල මමඩිවි මම එක කිව්වේ නෑ නරය තමයි කිව්වේ මෙලඟදී මන් දැක්ක පොලිසිය අල්ලගෙන ගිහිල්ලා දෙකක් තුනක් අඩිනකොට අර තමන්ගේ මිත්‍රයාව පාවල දෙන ආකාර දෙන්නත් එක්ක එකතු වෙලාගෙන අපි නිවි අනේ සර් අර අරයා තමයි මේ ඔක්කොම කරේ සැලසුම් කරේ එයා ගිහිල්ලා මේ දෙන්නගේ නෝරට තරජනය කරනම් ඉතින් මේව තමයි සමාජයේ ලෝකේ සිදු වෙන දේ එනිසා අපි කිසි කෙනෙකු කෙරෙහි විශ්වාස කරන්න ඕනේ නැහැ. ඒක තමයි අපිට මේකෙන් තියෙන පාඩම. බයිබලයේ කියනවා නාසයේ හුස්මති වෙන කිසි කෙනෙක්ව විශ්වාස කරන්න එපා. එන කාද විශ්වාස කරන්න ඕනේ. නාසයේ හුස්ම නැති කෙනෙක්. බලන්න ළඟින් එක්කෙනා හුස්ම ගන්නවද කියලා. බලන්න දැන් මගේ ළඟින් ඉන්න චමත්. දැන් මට කියන්නේ චමත්ත විශ්වාස කරන්න එපා. මොකද මෙයා හුස්ම ගන්නවද? පිටිපස්සේ දෙන්න තුස්ම ගන්න මට පද්ද ඇහෙනවා මම තුස්ම ගන්න එහෙනම් දැන් මොකද වෙන්නේ බයිබලයේ කියලා තිබෙනවා මට වඩා යමක් කරන්න ලෑස්ති වෙන්න එපා කවුරුවත් ළඟ ඉන්න කෙනා හුස්ම ගන්න කෙනා සමාත භාර්යා පුරුෂයා වෙන්න පුළුවන් හුස්ම ගන්න විශ්වාස කරන්න එපා කිරි දෙනවා පැණි දෙනවා කියලා ආ චොක්ලට් දෙනවා කියලා කිව්වට විශ්වාස කරන්න එපා කල්පනාවෙන් ඉන්න ඕනේ කල්පනාවෙන් ඉන්න ඕනේ ඒ මොකද විශ්වාස කරන්න එපා කියලා තියෙනවා දැන් මේක අපිට පේනවා ජේසුස් වහන්සේගේ පස්සේ ගමන් කරන ගමන් එරිදි කාසු 30කට ජේසුස් වහන්සේව පාවල දෙන්න එයාගේ හදවතේ ආශාව ආවා 29 වෙනි පදේ කියනවා මක්නිසාද යූදස් මුදල් පසුම්බිය දරූ බැවින් ඒ කියන්නේ යූදස්ගේ අතේ තමයි මුදල් ටික තිබුණේ යේසුස් වහන්සේගේ භාණ්ඩාගාරික වැඩ කරද්දී පරිස්සම් වෙන්න ඕනේ
මේ දෙවියන්වාසික සම්මාදන් දෙවියන්වාසික මුදල් අතපත ගානකොට සාතන් කිට්ටු වෙන්න බලනෝ. ඒ නිසා මේක ඇත්ත දෙයක්. මිනිස්සුන්ට විවිධාකාර කල්පනාවල් එනෝ. විවිධාකාර සිතුවිලි එනෝ. මුදල් එක්ක යනකොට සමහරට ඔබ එකෙක් කෙනාට ඔබගේ මුදල් පසුම්බිය හිග වෙනකොට ඔබ ඇදවිල්ල පාවල දෙනෝ. ජේසුස් වහන්සේ පාවල දෙනෝ. වැරදි අන්දම් වලින් මුදල් උපේ ගන්නට සමහර රුපියල් 1000 2000 3000ක් නිසා ඔබ ඔබගේ හෘද සාක්ෂිය මරාගෙන ඔබ වැඩ කරනවා. සමහර ඔබ හිතන්නේ එක පාපයක් එක වරදක්. ඒ වැරදි කරාට පස්සේ මොකද වෙන්නේ? කැළඹීම හදවත ඇති වෙනවා. එනිසා මේක මිනිස්සුෙක් තුළ තිබුණා වූ මේ මුදල් වස්තු තණ්හාව නිසා අනිත් ඔක්කොන්ටම කැළඹීම ආවා. අනිත් හැම දෙනාගේම සිත කැළඹුණා. නමුත් ජේසුස් වහන්සේ ආව දැනගෙනත් මාව පාවා දෙනවා කියලා දැනගෙනත් අන්තිම දක්වා එයාව කෑම දේශයට වාඩි කරගත්තා. අපිට මේකෙන් ගන්න තියෙන පාඩම තමයි අපි ජේසුස් වහන්සේ වාගේ වෙනවා කියලා අපි ගීතිකා කියලා හරියන්නේ නැහැ. ජේසුස් වහන්සේ වාගේ වෙන්න නම් අපිට මෙවැනි මාර්ගවල ගමන් කරන්න ස්වාමීන් වහන්සේ ඉදන් හරියෝ. සමහරවිට ඔබ දන්නවා මෙයා මාව පාවල දෙනවා. මෙයා මට විරුද්ධව ක්‍රියා කරනවා, සැලසුම් කරනවා. නමුත් ඔබ ජේසුස් වහන්සේ වාගේ කෙනෙක් නම් ඒ වාගේ වෙන්න නම් ඔබට ඕනේ වෙනවා වාගේම ඔබ ඒ කෙනා සමග ප්‍රේමයෙන් කටයුතු කරන එක තමයි, ක්‍රියා කරන එක තමයි දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔබ තුළ එවැනි ගුණාංගයක් තියෙනවා කියලා දැනගන්න නම් අර වගේ අය ඔබව පාවාදීම් වලට ලක් කරන්න ඕනේ. ඔබට තේරෙනවද මේ කියන දේ? ඔබ තුළ මේ ගුණාංග ඇති කිරීම සඳහා ස්වාමින් වහන්සේ විවිධ අයව පාවිච්චි කරනවා. විවිධ පාප දුෂ්ට ගතිගුණ තිබෙන අයව පාවිච්චි කරන ධර්මිෂ්ඨයාව සාදන්. ඔබ මේක තේරුම් ගන්න ඕනේ. පෞකාරයව පාවිච්චි කරනවා ධර්මිෂ්ඨයෙකුගේ චරිතය ගොඩනගන්න. ඒ මොකද ධර්මිෂ්ඨයාට ඒ දෙයට මූණ දෙන්න වෙනකොට ධර්මිෂ්ඨයා සහ අධර්මිෂ්ඨයා කියන දෙදෙනා මූණ දෙන ආකාර දෙකක් දෙවිදියා. එක වෙලාවක මාව මගේ භාර්යාවත් එක්ක බයික් එක යනකොට මාව බයික් එක තල්ලු කරලා විශාල කාදුවකට වැටෙන්න ගිහිල්ලා ඉස්සරහම මම බයික් එක නවත්තලා මම දන්නවා කරන්න ඕනේ දේ මොකද්ද කියලා. මම කරලා තමයි පස්සෙ බලන්නේ. මීට කලින් මිනිස්සුන්ට ගහලා තියෙනවා. මිනිස්සුන්ට ගහලා තියෙන ඕන තරම් ගහලා තියෙන මිනිස්සුන්ට. ඒ නිසා මිනිහෙකුට ගහනවා කියන එක අලුත් දෙයක් නෙමෙයි. නමුත් දෙවියන් වාසී ඉඳහැරලා තියෙනවා. මාව බලන්න මගේ ජීවිතේ ඉවසීම තියනවද? තාමත් කෝලාහල කරනවද? තාම පහර දීම් කරනවද? මම ගැලේමට ඇවිල්ලා ඩීකන් කෙනෙකුට වුණාට පස්සේ දේශනා කරනකොට කාලේ අනාගත වාක්‍ය කියන ගම මිනිගුරු ගැහුවා. මම ඒවා ප්‍රසිද්ධිය කියලා දිනවා. ඒතර දෙවියන්වහන්සේ ආපහු අවුරුදු ගානක් ගිහිල්ලා බලන සමාත ඉදිරියෙත් එහෙම එකක් දෙකක් එන්න පුළුවන්. බලනවා දෙවියන් වහන්සේ එක දෙන්නේක නැගිටලා බලු පැටවුව නැගිටවනවා, බල්ලංග නැගිටලා බලනවා මේකට බුරද්දි මේකත් බුරනවාද? දැන් බල්ලෙක් බුරුවට මිනිහ බුරන්නේ නැහැනේ. නමුත් ඔබ බුරනවා නම් ඔබත් බල්ලෙක්. ඒ කියන්නේ පසුබට වෙච්ච කෙනෙක්. මේක තේරුම් ගන්න ඕනේ. ඔබ තුල සුද්ධකම තිබෙනවද කියලා බලන්න දෙවියන් වහන්සේ දහරියෝ. යක්ෂයා කියන පොඩ මෙයාව මේ පරීක්ෂාවට මූණදෙල ඉඩහැරලා බලන්න. දවල කියලා සිටින් යේසුස් වාගේ වෙන්න මං ආසයි. කොහොමද යේසුස් වාගේ වෙන්නේ? මේ අපිව මේ ක්‍රිස්තියානි මාර්ගයට කැඳවලා තිබෙන්නේ අවසානයේ අපි යේසුස් වහන්සේ වාගේ වෙන්න ඕනේ. ඒක තමයි අවසාන ඉලක්කය විරුද්ධවන්න. අපි පේදුරුතුමා වගේවත්, අපි යූදස්තුමා වගේවත්, අපි මෝසෙස් වගේවත් නෙමෙයි, දාවිත් වගේ නෙමෙයි, ජේසුස් වහන්සේ වාගේ වෙන්න. දැන් බලන්න ජේසුස් වහන්සේගේ චරිත ගුණාංග. අපි නම් ඒ හතුරා කෑමට කැඳවනවද? අපි කැඳවන්නේ. අපි කෑමකට කැඳවන්නේ විත්‍රයන්ව නෑ. දැන් අපි අපිට ප්‍රේම කරන අය. නමුත්
ජේසුස් වහන්සේ මේ පාවා දෙන කෙනා පවා උන්වහන්සේ කැඩෙව්වා. එනිසා අපිට පුළුවන්කම තිබෙන්න ඕන හැම කෙනාගේම හැටි දැනගෙන, තත්ත්වය දැනගෙන. දැන් ඔබ අඳුරනවා මේ කුටුවේ ඉන්න කවුද මකුණා. මම මකුණා අඳුරනවා. මකුණා කියන්නේ විතර පස්සෙන් ඉදිනවා. විතරයි හංගනවා. දැන් අපේ සභාවේ මකුණෝ ඉන්න පුළුවන්. ළඟ ඉන්න කෙනා මකුණෙක් වෙන්න පුළුවන්, පිටිපස්සෙන් ඉන්න මකුණා වෙන්න පුළුවන්, ඉස්සරහින් ඉන්න මකුණා නේ පස්සෙන් පස්තර දා විදින්නේ මෙමු ගිහිල්ලා. අනුන්ගේ ලේ දීලා ජීවත් වෙන සතා. ඉතින් අපි ගිහිල්ලා දාන උණුතුර. අපි අතාරින්නේ එක්ක මකුණු නාශක දානවා. දාලා මකුණාගේ විෂ නැති කරලා දානවා. මකුණා බැටලියක් වෙනතුරු බලාගෙන ඉන්නෝ. මකුණා බටා බැටලිය කරන්නේ අද උදේම මට ස්වාමීන් වහන්සේකෝ මේ සභාවට පෞකාරය ඇවිල්ලා පෞකාරය ගැනීම ලැබුවට පස්සේ එතනින් එහාට තියෙන වගකීම තමයි උඹලට මේ මිනිස්සුන්ව සුද්ධවන්තය කරන එක. නැත්තම් උඹලා පත් කරන්නේ නැහැ. මේ දේව සේවකයන්ව පත් කරලා තියෙන 10 කොටසෙන් කාලා බඩ පුරව ගන්න නෙවි. ඒ ඇදිලිවන්තය සුද්ධවන්තය කරන වගකීම. අර මුහුදේ තියෙන ලුණු ටික අරගෙන ගිහිල්ලා ලුණු වතුර ලේවලට කියලා ලුණු බාට පත් කිරීම තමයි ඊළඟ කොටස. මේක ලේසි නෑ. අපි ගිය බලාල බයිබල් පාඩේ ඉගෙන ගත්තා. ලුණු දුබලා පොරේ ලුණු කියන ලුණු හැදෙන්නේ කොහොමද? නිකම්ම ලුණු හැදෙන්නේ නෑ. ගංගේ වතුර ලුණු හදන්න බෑ. ඒ මුහුදු වතුර අරගෙන පැත්තකට ගිනියලා මුහුදෙන් වෙන මාර්ගවලින් ඒ ලේවලට ගිනියලා රසායනික ද්‍රව්‍ය දාලා ඒව අවුවට මිදෙන්න තියලා ලොකු වැඩක් තියෙන ලුණු කැටයක් හදන්න. මේ මුහුදේ හිටපු පාපේ හිටපු නපුරු මිනිස්යාව දැන් සභාවට ගෙනාවා කියලා සභාවට ගෙනාවා කියලා මිනිස්සු වෙනස් වෙන්නේ. ඔබ හිතන්නේ මම දැන් මම සභාවට එනවා පල්ලි එනවා දැන් මම හරි දැන් මම යේසුස් වහන්සේ වගේ කියලා කවුරුත් එහෙම හිතන්න එපා. යේසුස් වහන්සේ වාගේ වෙනවා කියලා හිතන්න. එතකොට ඔබගේ අඩුපාඩු දුර්වලකම් ඔබට තේරුම් අරගෙන තාම වාතුල මකුණු ගතිය තියෙන පස්සෙන් විදින ගතිය තියෙනවා කියලා ඔබට පුළුවන් අනේ මම මකුණෙක් කියලා තේරුම් ගන්න පුළුවන්. සමහර අය ගෙම්බා වාගේ බක 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 ගානෝ. ගෙම්බා රෑට බක ගා බක බක ගානෝ. කොච්චර වතුර දුන්නත් ඕක මදි වහින්න වහින්න තමයි ගහගන්න. ඒ කියන්නේ ආත්මික දේවල් ලබා ගන්න ලබා ගන්න ගෙඩි ගතිය මතු වෙනවා. පාපේ ළඟ ඉන්න කෙනා ගෙම්බෙක් වෙන්න පුළුවන්. බලන්න ගෙම්බෙක්ද කියලා ළඟ ඉන්නේ. ඔබට පේන්නේ දැක්කම එහෙම බැලුවට පේන්නේ ගෙඩි ආත්මය මකුණු ආත්මය ඇතුලේ යක්ෂයාගේ කේක ආත්ම තියෙනවා. යක්ෂයා මේ ආත්ම තුලින් ක්‍රියා කරනවා. එතකොට මොනවාද මේ කැළඹීමටපත් වෙනවා. හොඳට හිනාවෙන් ඉන්න කෙනාට මකුණෙක් ඇඳගම කොටන්නේ ඌ කියලා උඩ පයලා පස්ස අල්ල ගන්න. ගෙදර ඉන්න කෙනත් කැළඹෙනවා. ඒ කිය අපේ පුටි වාඩිලානේ මේ මකුණ ඇන්නේ. අනේ බලන්න අනේ මේ කොච්චර මේ සුද්ධ කරත් මේ මකුණ මේ ඉන්නවනම ඊයෙන් දැම්ම උඩ වතුර. ඉතින් ඔබට මකුණ ඇන්නව බාස්ටර්ලා බ්‍රදර්ලා සිස්ටර්ලා තොන්නේ කැලඹෙන. අය අපේ සමය මකුණ දාම ඉන්නවනේ. ටෙලිෆෝන් දිගේ මකුණ එනවා. මගදි හම්බුනාම මකුණ එනවා. වැට අයින දිගේ මකුණ එනවා. ගෙවල් වලට ගියාම මකුණ දන්නවනේ. දැන් මගේ ගෙදර ඉන්න මකුණ මගේ කලිසමට නැගලා කලිසමේ ඉන්නෝ. පස්සේ ඔබේ ගෙදර ආව මකුණ බහින ඔබේ ගෙදර පුටුවට. ඔන්න ඔහම තමයි මකුණ ඉන්නේ. ඒ නිසා බලන්න ඕන කෙනෙක් ගෙදරට එනකොට පස්ස අතගාලා මකුණ ඉන්නවද කියලා. මොකද මූ තව කෙනෙකුගේ ඇඟේ නැගලා තමයි යන්නේ. ඉනිසා ගෙදරට එනකොට මකුණු ඉන්නවද කියලා බලලා ඉන්නවනම් කියන අනේ බ්‍රදර් ඔය මකුණු නම් ගේන්න එපා අනේ සිස්ටර්. අපි දැන් බොහොම අමාරුයෙන් තමයි මේ මකුණු නාශකයේ දාලා තියෙන මේ පුටු වලට අයත් නම් වාඩි වෙන්න එපා මකුණුත් එක්ක ඇවිල්ලා. මකුණ ගන්න පස්සේ විදිහ ලේ බොනවා. අර මිනිහට ලෙඩ රෝග ඇති කරනවා. තේරුණාද? ඉනිසා කැළඹීම කැළඹීම කියන දේ මුගලාගේ සිත් නොකැළවේවා කියලා ස්වාමීන් වහන්සේ කියන යූදස් යටින් වැඩේ දීගෙන යනවා. දැන් මේ මුදල් පසුම්බියේ දාපු දේවල් පො අරන් ගියයි කියලා වෙන සුභාරංචියක තියෙනවා. යූදස් හොරෙක් කියලා වෙන සුභාරංචියක තියෙනවා. දැන් බලන්න මේ ගතිගුණ ප්‍රේමවන්තයේදී. දැන් මේ යේසුස් වහන්සේගේ ගෝලේ අපෝස්තුලවරයෙක් වුණත් යේසුස් වහන්සේගේ පිටී පස්සෙම ළඟින්ම ගියත් දැන් 12 දෙනෙක් ගත්තම ළඟම ඉන්න 12 දෙනානේ. අර 70 දෙනා ඊළඟ රවුමේ. නමුත් මේ යූදස්ගේ ස්වභාවය නම් වෙනස් වුණාද? කියන්නේ මුදලට තියෙන තණ්හාව, හොරකම් කිරීමේ ආශාව නැති වුණේ. දැන් ඒ කියන්නේ යූදස්ගේ චරිතය මාරුුනේ නැහැ, වෙනස්ුනේ නැහැ. දැන් මේ පල්ලියාම චරිතේ මාරු වෙනකොට ඔබ හිතනවා මේ පුටු වාඩුනම්, පැදුරු වාඩුනම්,
අර ඇතුලේ ඉන්න මිනිස්සයා තමයි වෙනස් වෙන්න ඕනේ. දන්නවද? ඇතුලේ ඉන්න මිනිස්සයා අර ඩානියෙල්ල සිංහයෝ කෑවේ නැත්තේ දෙවියන් වහන්සේ සිංහයන්ගේ කටවල් පියවපු නිසා දේව දූතය ඇවිල්ලා නැත්තම් කනෝ. ඒ වගේ දෙවියන් වහන්සේ විසින් අපි ඇතුලේ තිබෙන මුරුග ස්වභාවය, ඒ මුරුග ගතිගුණ මේවා අයින් වෙන්න නම් දෙවියන් වහන්සේම මේවා අයින් කරන්න ඕනේ. නැත්තම් මේ ජේසුස් වහන්සේගේ පස්සේ යන ගමනුත් ඒ පාපී තිබුණේ. එනිසා ඔබ එක එක්කෙනා ඔබගේ හදවතට තට්ටු කරලා බලන්න ඕන. ඔබට ඔබගේ මවගෙන් පියාගෙන් ආච්චිගෙන් සීයාගෙන් පරම්පරාවෙන් ආපු නරක ගතිගුණ තියෙනවා. වෛශ්‍යාකම් කරන අයගේ ඇගේ ලේවල තියෙන වෛශ්‍යාකම් කිරීමේ ලේ. හොඳට බලන්න වෛශ්‍යාකම් කරන අයගේ අම්මා ගැන තාත්තා ගැන පොඩ්ඩක් හොයලා බලන්න, ආච්චි සීයා ගැන හොයලා බලන්න, පුළන්න මුත්තාච්චි මුත්තා සීයා ගැන බලන්න. ඒ පරම්පරාවෙන් වෛශ්‍යාකම් කරන එවුන් ඉන්නෝ. හොරකම් කරන එවුන්ගේ පරම්පරාවම හොරු. මම මේවා සමීක්ෂණය කරලා මේ මෑත අපේ ගමේ අපි පොඩි කාලේ එක්තරා ගෑනු කෙනෙක් වෛශ්‍යා ජීවිතේ හිටියා කියලා අපේ කනට ඇහෙන වැඩිහිටියෝ කතා කරන දේවල් ඒක අපි දන්නවා. අපිටත් තේරෙනවා අහවල් 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 අයත් එක්ක කියලා යන්නේ. දැන් අවුරුදු 25ක් ගියාට පස්සේ එයාගේ පුතාලා එයාගේ දුවලත් ප්‍රසිද්ධි වෛශ්‍යාකම් වලට වැටුණා. දැන් මේ උදාහරණ මම ගන්න කාගෙනවත් නෙමෙයි, මේ මිනිස්සුන්ගේ මේ දරුවෝ පුතු දෙන්නගේ දුවගේ ඇඟේ මොන ලේද තියෙන්නේ? ඒ වෛශ්‍යා කමට අබ්බැහි වුණා උලේ සම්බන්ධලා තියෙනවා. ඒ නිසා ඔබ දන්නවා නම් නිකමට අර ඔබේ පරම්පරා ඔබේ බාපලා මාවලා නැන්දලා මම්මලා ඔය ලේවල සම්බන්ධකම් තියෙන පාප පිළිබඳ ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ මොකද මේවා ලේවලින් ඇවිල්ලා තිබෙන. ඒකයි පේදුරුතුමා කියන්නේ මේ අපි තුල තිබෙන පියවරුන්ගෙන් ලැබුණා වූ නිෂ්ඵල හැසිරීමෙන් උඹලා මුදල ලැබුවේ රැල්ලක් කැලලක් නැත්තා වූ නිර්මල බැටළු පැටියාණන්ගේ ලේවලේ. ඒ බයිබල් පදේ ඕනනම් දෙන්නම්. පළවෙනි පේදුරුගේ පොතේ ඉක්මනින් පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි 19 වෙනි පදේ. හරි. එතකොට මේ විදීමක් තිබෙනවා. මේ ලේවලින් එන පාපෙන් විදීමක් තිබෙනවා. මෙතන කියන්නේ මුදළු ලැබුවේ. ඒ කියන්නේ මුදළු ලැබුවේ කියනකොට අතීත කාලේ තයි කියනවා. එනිසා දේව දරුවනි ගැලවීම ලබනවා කියලා කියනකොට මේවෙන් තමයි අපි ගැලවීම ලබන්නේ. ගැලවීම ලබනවා කියන්නේ පල්ලියට එන එකවත් ගඟේ ගිල්වල බෞසුම ගන්න එක ඒක විතරක් නෙමෙයි. ගැලවීම ලබනවා කියන්නේ පල්ලියට එනකොට තිබිච්ච ප්‍රශ්න විසඳුනා දැන් ගැලවීම ලබන එක නෙමෙයි. ගැලවීම ලබනවා කියන්නේ ඇඟේ තිබිච්ච ලෙඩ රෝග සුව වුණා ඒකත් නෙමෙයි. ගැලවීම ලබනවා කියන්නේ යකා බිරි වුණා ඒක නෙමෙයි. ඒවා ගැලවීම එක එක කොටස්. දැන් පොතක් ගත්තම පොතේ පිටු තියෙන පොත කියන්නේ පිටුවකට නෙමෙයි. ගැලවීම කියන්නේ එක ක්‍රියාවලියක් නෙමෙයි. ඒ නිසා තාමත් මේ යූදස්ගේ ස්වභාවය මේක තබාගෙන අපි ඉන්නවනම් ඒ මොනවද වෙන්නේ? අපි තාමත් ගැලවෙන්න දේවල් තියෙනවා. ඒ නිසා අනිත් අයටත් ඒක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අවසාන ඔබ දන්නා යූදස් එල්ලිලා මල යේසුස් සාන්ති කියනවා 27 වෙනි පදේ යොහන් 13 27 ඔහු කැබෙල්ල ගත් පසු සාතන් ඔහුට ආවේශ විය. එබැවින් යේසුස් වහන්සේට කතාකට නුඹ කරන දේ ඉක්මනට කරපන් නැයි ඔහුට කීසේ. නුඹ කරන දේ ඉක්මනට කරපන්. සාතන් ආවේශ වුණාට පස්සේ කරන දේ ඉක්මනින්ම ගිහිල්ලා කරා. විදීමේ තියා කරගෙන යේසුස් වහන්සේ ඉබලා ඉබලා පාවල දුන්න. එනිසා යේසුස් වහන්සේ ඉන්නේ යේසුස් වහන්සේ තනිත් අය වාගේ සාමාන්‍ය මිනිස්සෙක් වගේ විශේෂ ඇඳුමක් ඇඳලා හිටියේ නෑ. ගෝලිය වාගේම සාමාන්‍ය ඇඳුමක් ඇඳලා හිටියේ. ඉතින් රෝම සොල්දාදුවෝ අඳුරන්නේ නෑ කවුද මේ යේසුස් කියන්නේ කියලා. ආ අපි නම් අපි දන්න දැන් සනත් ජයසූරිය කියනකොට අපි දන්න ලෝකෙම කට්ටිය දන්නවා. ඉතින් ඒ වගේ යේසුස් වහන්සේ සනත් ජයසූරිය වගේ හය පාරවල් ගහ හිටියා නෙමෙයි. යේසුස් වහන්සේ කරපු දේවල් රහසිගතව කළා. උන්වහන්සේ තැනින් තැනට ගියා. ඒ නිසා ලක්ෂ ගාණක් විශාල සමූහයක් සමග උන්වහන්සේ ඉන්නකොට
උනාසය අනිත්‍යන අඳුරන්න බෑ. සමහර තැන්වල තියෙන යේසුස් සැඟවිලා ගියා. විශාල සමූහයක් ඉන්න තැනකදී යේසුස් වාස අන්දේක සුව කරලා එතනින් සැඟවිලා ගියා කියන්නේ මිනිස්සු අතරට ගියාට පස්සේ ඒගොල්ලෝ දන්නේ නැහැ කවුද මේ සුව කළේ. ඒ කියන්නේ යේසුස් වාස සාමාන්‍ය විදිහට. ඒක තමයි අපි පූජක වස්ත්‍රයක් අඳින්නේ නැත්තේ. ඒ නිසා පූජක වස්ත්‍රයක් ඇඳයි කියලා ලෝභය දාගත්තයි කියලා ඇතුලේ ඉන්නේ කවුද? ඇතුලේ ඉන්නේ මකුණා. ඒ නිසා මකුණෙකුට ඇඳුම් ඇඳුවත් මකුණා මකුණම තමයි. නේද? අර කතාවක් තියෙනවා මේ කච්චිය පිච්චියද ගියත් බල්ලා මිරුවත් කියලා. ඒක කොහොමද වඩා වෙනස් විදිහට කියන්නේ? ඒ නිසා රෙදි කොච්චර ලාභ වුණත් බල්ලා හොලුනේ. ඒ කියන්නේ කොච්චර ආත්මික දේවල් ලැබුණත් පාපේට ඇබ්බැහිලා ඉන්න මිනිස්සයා පාපේටම තමයි යන්නේ. ඒ මොකද ලේවලින් ඇවිල්ලා තිබෙනවා. මම නරක වචන කියලා නෙමෙයි හොඳට මොලේ ඔළුවට ඇතුල් වෙන වචන කියන්නේ. මම දන්නවා ඊට වඩා නරක වචන ඔයගොල්ලෝ ගියාල්ල කියනවා. එනිසා ජේසුස් වහන්සේ කියන කරුණේ කරපන්. දැයා ගියා. එයා අතුරින් ගියා පිටතට ගියා. කැබැල්ලක් අරගෙන ගියා. රාත්‍රිය විය කියලා තිබෙනවා 30 වෙනි පදේ. සමහරව කල්පනා කළා මේ ජේසුස් වහන්සේ කියන්නේ නැත්තේ මොනවා හරි දුප්පත් අයට යමක් දෙන්න මිලේට ගන්න කියලා කිව්වා කියලා. දැන් මට ගෝලයන්ගේ අඥානකම. ගෝලයන්ට මෙච්චර මේ කැබැල්ල දීලා තීරුම් ගන්න දරුණා නේද මේ යූදස් තමයි යේසුස් වහන්සේ පාර දෙන්නේ කියලා. බලන්න 29 පදේ 90 ඒගොල්ලෝ හිතනවා මේ කරන එක ඉක්මනට කරපන් කිව්වම යේසුස් වහන්සේ යූදස්ට රොටි කෑල්ල දීලා ඉක්මනින් කාලා පුතේ ඵලයන් දීලා දුප්පත් කට්ටියට ගන්න දෙන ඇඳුම් ටික ගනින් කිව්වලු නේද මේගොල්ලෝ කල්පනා කරේ. දැන් අපි හිතනවා බොහෝ දේවල්. අපි හිතන්නේ ඔක්කොම හරිද? යේසුස් වහන්සේ කියනවා. යේසුස් වහන්සේ කියන දේවල් බෝ අපි තේරුම් ගන්න වෙන විදියකට. යේසුස් වහන්සේගේ මඟ බෝ මහද්දේකට පාවිච්චි කරන්න යනවා. කවදද පාවිච්චි කරන්නේ? හෙට උදේද නෑ. සමහරවිට අවුරුදු 10කින්. එයා හෙට උදේදල ක්‍රියා කරන්න. තමන්ගේ ශක්තියෙන් ක්‍රියා කරන්න යනවා. ඉතින් තමන්ගේ ශක්තියෙන් ක්‍රියා කරන්න ගියා මොකද වෙන්නේ? ඒකට විරුද්ධවාදී ආත්මය ඇවිල්ලා තමන්ව ඉන්න තත්ත්වය ඇදලා පල්ලහැට දානවා. නමුත් ස්වාමීන් වහන්සේ කියන දේවල් හොඳින් තේරුම් ගන්න ඕනේ. උන්වහන්සේ කෙලින්ම කියනවා වක්‍රව කියනවා. දැන් මෙතන කෙලින්ම කිව්වේ වක්‍රව කිව්වේ. කෙලින්ම කරන්නේ යූදස් මාව පාලනය කළ පේතුරු ගත්ත කඩුව ගැහුව බෙල්ලට. එහෙනම් බෙල්ල දිව යූදස්ගේ කාල වෙන කවුද? ඒක පුරාණ කිවිසුම ලියලා තිබෙනවා මාත් එක්ක එකට තලිය අත දාලා කාපු මගේ හිතේසි මිත්‍රයා මාව පාලන දෙනවා. එනිසා ජේසුස් වහන්සේ කෙලින්ම කියන්නේ නැතුව වක්‍රාකාරව කිව්වා. සමහර අපිටත් සමහර දේවල් කෙලින්ම කියන්න බෑ. සමහර ඔබ ගැන ඔබට කෙලින්ම කියන්න බෑ. කිව්ව දන්නව අනිත්‍ය මොකද කරන්න කියලා. මෙතන ඉන්න කඩු ඉදේ ගහගත්ත කට්ටි ඉන්නෝ. දැන් ඔය කෑම මේසේ වාඩිලා ඉඳලා කඩු ඉදේ. මට එක්කෙනෙක් එක කාලෙක ඇවිල්ලා කිව්වා මේ පරණ එක්කෙනෙක් පේදුරුගේ ඉදේ කඩුවක් තිබුණා. ඒ නිසා බැරිද මට කඩුවක් පාවිච්චි කරන්න කියලා. මම කිව්වා කඩුව පාවිච්චි කරන්න බෝල හැබැයි කාවත් කපන්න එපා. මිනිහට දෙන්නේ කපන්න ඉන්නෝ. මේ ඇදිලිවන්තේ මගෙන් අවසන් දෙන්නේ කපන්න. මම කෝ අපොස්තුලවරෙක්ද? ඔය අපොස්තුලවරෙක් නම් මට කඩුවක් තියාගන්න. අපොස්තුල ඇදිලිවන්තනේ ඇදිලිවන්තන කඩු තියාගන්න බෑ කියලා මිනිහ හරවල ඇරියා. ඊළඟ මේ තමයි යේසුස් වහන්සේ කියන 33 වෙනි පදේ. මා නුඹලා සමග සිටින්නේ තව සුවල්ප වේලාවක්. නුඹලා මා සොයන ඇත. මා යන තැනට එන්න නුඹලාට බැරියයි. යුදෙවරුට කියලා දැන් නුඹලාට කියමි. දැන් තවත් කැළඹිලා ඉන්න මදර තවත් කැළඹීමක්. මොකද්ද? මම නුඹලත් එක්ක ඉන්නේ තව සුවල්ප වේලාවක්. දැන් ගෝලෙට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මේගොල්ලෝ මේ අවුරුදු 3 මාරක් පස්සේ ආවට මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. දැන් ජෙරුසලම්ට ටික ටික ළඟා වෙනවා. දැන් ඒ සතියකට කලින් ඉඳලා දැන් ජෙරුසලම්ට ඇවිල්ලා දැන් ඒගොල්ලෝ හිතුවා සතියකට කලින් මේ යේසුස් වහන්සේ දැන් යන්නේ රජකමේ සිංහාසනේ වාඩි වෙන්න. ඒක තමයි ඒගොල්ලෝගේ කල්පනාව. දාවිද්ගේ සිංහාසනය. ඒකනේ අර තල්ලතු දාලා වස්ත්‍ර බිම දාලා හෝසන්නා කියලා කෑවි. මොකද එයාලා හිතුවා දැන් මේ යේසුස් වහන්සේ එන්නේ රෝම අධිරාජ්‍ය පරාජයට පත් කළා යුද්ධයක් තුලින් දැන් මේ ජයග්‍රහණය කරන්න එන්නේ. නමුත් දැන් යේසුස් වහන්සේ කියන්නේ වෙන වෙන දේවල්. දැන් ඔබ සමහරට පල්ලියට එනවා. පල්ලියට එන්නේ එක කල්පනාවකින්. නමුත් පල්ලියට ආවට පස්සේ දේශනා තුලින් එන්නේ වෙන දෙයක්. ඔබ බලාපොරොත්තු වෙන දේවල් නිමි. සමහර ආත්මික දේවල් ඔබට තේරෙන්නේ නැහැ. ඔබ ඇවිල්ලා වාඩිලා ඉන්න උඩ බලන් ඉන්නෝ.
බඩ මේ කියන සමහර ආත්මික දේවල් තේරෙන්නේ නැවුනේ දැක්කේ කියනවා චේන් එකක් දැක්කලු කොග්‍රීල් එකක් දැක්කලු බල මොකද්ද මේ කොග්‍රීල් කතාව මොකද්ද මේ චේන් කතාව මෙතන බයිසිකල් ගන්න නැහැනේ චේන් එක පැනලා නැහැනේ ඉතින් මේ චේන් ගැන කොග්‍රීල් ගැන ආත්මික ලෙස මේවා තේරුම් ගන්න ඕන දේවල් ආත්මික නැති මිනිහාට මේවා තේරෙන්නේ දෙවියන් වහන්සේ අපිට තේරෙන භාෂාවෙන් තමයි කතා කරන්නේ අපි ඉදිරියට දකින දේවල් වලින් කතා කරන දැන් මානේ මල් තියෙනවා මේ මල් තිබුණාට එක මීමැස්ස එකක් වෙනවා නේද ඒකට කවදාකවත් දැන් අපි තමයි රැවටිලා ඉන්නේ මේකට මීමැස්ස රැවටෙන්නේ අපි රැවට මල් ලක්ෂණ මල් තියෙනවා හරි ලසෝක් නමුත් සැබෑ පොඩි සතාට මොලේ තියෙනවා අපිට වැඩිය ඒ වගේ අපි රැවට උන එකිනෙක කාට නමුත් ආත්මයේ තියෙන මිනිහා රාට නම් වෙන්නේ ආත්මයේ තියෙන මනුස්සයා දන්නවා මේක ඇත්තමලද්ද බොරුමලද්ද මේ බොරුමල් කවදාකවත් පරවෙන්නේ නැද්ද ඇත්තමල පරවෙනවා ඒකට කාලයක් තිබෙනවා ඒ නිසා ඒකේ සෝන තිබෙනවා ඒකේ පැණි තිබෙනවා ඒකේ ජීවණ තිබෙනවා ඒ නිසා අපි සත්‍යවාදී මනුස්සය ලෙස ජීවත් වුණොත් අපිට දෙවියන් වහන්සේ රාජ්‍යයට යන්න පුළුවන්කම ලැබෙනවා ඒ නිසා අපේ ජීවිතේ සැබෑව සත්‍ය නැතු ජීවත් වුණොත් මොනවාද අපි තව තවත් අපි ස්වාමීන් වහන්සේගේ මාර්ගේ නෑත් වෙනවා අපි උන්වහන්සේට ගියාට මදි ඒක මෙතන මේ ගෝලය නිසිත කැළඹිච්ච හේතු මම ඔබට පෙන්වන්නේ කාරණා දෙක තුනක් යේසුස් වහන්සේ කියන උඹලා මාව හොයනවා මා යන තැනට උඹලාට එන්න බැරිය ආපහු 36 වෙනි පදේ කියලා මා යන තැනට දැන් මානුවෙන්ට උඹලාට බැරිය නමුත් පසුව එන්නේ යයි කීසේක මම යන තැන මොකද්ද යේසුස් වහන්සේ යන්නේ එකක් අර දුක් විඳින්න යනවා ගුටි කන්න යනවා නිඳා ලබන්න යනවා පහර කන්න යනවා කුරුසු සුලගෙන වැටි වැටි යන්න යනවා ඒවලේ ගෝලෙ හැංගිලා ගෝලෙ එන්නේ බලට එන්න බෑ කියන්නේ ඒකයි මයන්තන් බලට එන්න බෑ එතකොට තමයි පේදුරු 37 වෙනි පදේ කියනවා ස්වාමිනී දැන්ම ඔබ අනු මට එන්න බැරි මක් නිසාද ඔබ නිසා මාගේ ජීවිතේ දෙමි කීවේ මේක නෑයි මට දැන් ඉන්න බැරි මම උපවාස නිසා ජීවිත හරි දෙන්න යේසුස්ට එන්න බෑ උඹලට එන්න බෑ මාත් එක්ක දැම්ම තව මෙයා කියලා නෑ මම එනවා මට ඇයි එන්න බැරි මෙයා දන්නේ නෑ දැන් මොකක්ද ඊළඟ පැය වෙන්නේ යන්නේ නමු ජේසුස් වහන්සේ දන්නවා ඊළඟ පැය මොනවද වෙන්නේ කියලා ඒ නිසා මේ උන්වහන්සේට ඕන නම් මේ උඩුමහල් මැදුරේ ඒ රාත්‍රී භෝජනයේ කන වේලාවෙදිම මුසරේට පැනලා යන තිබුණා ඉන්දියාවට එන්න තිබුණා ඔය කට්ටියක් කියලා ඉන්දියාවට ආවා කියලා සීමුරුජ්ජායලා ඉඳලා ඉන්දියාවට ආවලු හෙල්ලෙන් යන්න වෙලා ලේ පතුරත් ආවා කොහොමද සීමුරුජ්ජාවෙත් කෙනෙකු ඇගේ ලේ වතුර වෙන්නේ ලේ වතුර වලට පත් වුණා ඒක තමයි සාක්ෂිය යේසුස් වහන්සේ ඉන්දියාවට එන්න ඕන නම් ඉන්දියාවට කෙලින්ම එන්න පුළුවන් අමාරු දෙයක් නෙමෙයි ස්වාමීන් වහන්සේ දන්නවා අද රාත්‍රියේ මාව පාන දෙනවා අද රාත්‍රියේ මේ ගෝලය සුළු දෙනා මාව දාලා යනවා අද රාත්‍රියේ මේ පේදුරු කියන ගෝලයා මාව අඳුනන්නේ නැහැ කියලා කියනවා ඔක්කොම දන්නෝ එහෙනම් උන්වහන්සේ තිබුණානේ කට්ටිය දාලා මගහැරලා යන්න සමහර අවස්ථාවල යේසුස් වහන්සේ මරන්න ආපු වෙලාවේ ගල් ගහන්න ආපු වෙලාවේ ස්වාමීන් වහන්සේ මගහැරලා කඳුකරයට ගියා කියලා තියෙනවා ඒ තාම වෙලාව ඇවිල්ලා නැහැ ඒ වෙලාව නැති නිසා ස්වාමීන් වහන්සේ මගහැරලා ගියද වෙලාව ඇවිල්ලා පෑ ඇවිල්ලා යේසුස් වහන්සේ අපි ජෙරුසලමට යමු ස්ථීර ලෙසම ජෙරුසලමට එනවා මේ එන්නේ බැරද්ද ඒ නිසා ස්වාමීන් වහන්සේට තිබුණාවේ දැන ගැනීම අනිත් ආයත තිබුණේ නැහැ ඒ නිසා තමයි කැළඹීම ඇති උනේ දැන් අපිටත් අපේ ජීවිතේ රොයෙක් රොයේ කාදර කම්කටොළු එනකොට අපි කැළඹීමට පත් වෙන්නේ අපි දන්නේ නැහැ ඇයි ස්වාමීන් වහන්සේ අපිව මේක මැදින් ගිලියන්නේ ඇයි අපි මෙතනින් ගිලියන්නේ ඇයි අපිට මේ කැළඹී වෙන්න දෙවියන් වහන්සේ ඉඳ හැරී කියලා අපි තේරුම් ගන්නේ නැහැ. තවත් කැළඹුණා පේදුරුතුමා කුකුලා අඬලන්න කලින් ඔබ තුන්වරක් මාව අඳුරන්නේ නැහැ කියලා කියනකොට. දැන් යාගේ හිතේ එහෙම එකක් තිබුණාද? පේදුරුගේ හිතේ එවැනි හිම එකක් තිබුණාද? දැන් ඔබේ හිතේ නැති දෙයක් මං කිව්වොත් දැන් ඔබට හිතුණා මට තමයි පාස මකුණ කිව්වේ කියලා. ඔබ හිතුවොත් එහෙම කොච්චර ඔබට දුකක් දැනනවද? ඔබ ඇත්තටම මකුණෙක් නෑ ඔබට දුක හිතෙන්නේ නෑ ඔබ දන්නා මගේ ගතිගුණ තමයි පාස්ට කිව්වේ
පස්සෙන් ගිහිලා අනිවේද? නමුත් පේදුරුගේ හදවතේ මේක තිබුණේ නැහැ. මම යේසුස් වහන්සේ අඳුරන්නේ නැහැ කියලා කියනවා කියලා හිතේ තිබුණේ නැහැ. හැබැයි යූදාස්ගේ හිතේ තිබුණා. අනේකයි ප්‍රශ්නේ. යූදාස්ගේ හිතේ තියෙනවා මම යේසුස් වහන්සේව පාවලා දෙනවා. පේදුරුගේ හිතේ තිබුණේ නැහැ මම යේසුස් වහන්සේව අඳුරන්නේ නැහැ කියලා කියන්නේ නැහැ කියලා. නමුත් මේ වර්ග දෙකම ඔබ තුන තියෙනවා, ඔබ එකිනෙක අතර තියෙනවා. සමහර වෙලාවට ඔබ හිතාගෙන ඉන්නවද බා අද පල්ලේරල ගිහිල්ලා මම මේ දේ කරනවා, මම මේ දේ කියනවා, මම මේ ගමන යනවා. දැන් මට පල්ලේ ඇරුණ පස්සේ මට සිතුවිල්ලක් නෑ තාම. මම මොනවද කරන්න, කොහොමද යන්නේ කියලා තාම මට ස්ථිර අරමුණක් නෑ. මම එක දෙයක් තියෙනවා, ගෙදර යනවා, එච්චරයි. නමුත් ඔබට සැලසුම් නැතිනේ දෙවියනේ පස්සේ ඔබ කරන්නේ මොනවද, යන්නේ කොහෙද? සමහරක්ට ඉන්න පුළුවන් මං වගේම කිසිම අරමුණක් නෑ, ඔබ ගෙදර යන එතන ගියාට මොනවද වෙන්නේ කියලා සැලසුමක් නැති අය. නමුත් පාපය කරන්න හිතේ තියාගෙන ඉන්න අය සහ පාපයක් කරන්න හිතේ නැති අය කණ්ඩායම් දෙකක් ඉන්නවා. පාපය නපුර. එනිසා ස්වාමීන් වහන්සේ සියල්ල දන්නව, නපුර කරන අයත් දන්නව, කරන්න හිතාගෙන ඉන්න අයත් දන්නව. හැබැයි පේදුරුගේ නම් එහෙම දෙයක් තිබුණේ නැහැ හිතේ. ප්‍රේමවන්තෙන පේදුරුගේ හදවත ඇත්තම යේසුස් වහන්සේට අවංකව ප්‍රේම කළා. ඔහුගේ හිතේ එහෙම එක බය තිබුණා. ඒ බයට තමයි ඔහු කිව්ව අඳුරන්නේ නැහැ කියලා. සමහරවිට ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරන ඒ වුණත් ඔබ තුල නොඑක් අන්දම් වල ඇති වෙන අවස්ථාවන්ට අනුකූලව ඔබ පව් කරනවා. ඉතින් මේ වෙලාවක ස්වාමීන් වහන්සේ දන්නවා මෙයා මේ පාපේ කළා, මෙයා මේ වරද කළා. හැබැයි මෙයා මේක කළාට මෙයා සැලසුම් කරලා නිමි කළේ. ඉතින් ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ ඔහුගේ ධෛර්යමත් කරනවා. උන්වහන්සේට ධෛර්යය කරන්න හැකියාව තිබුණා. දැන් බලන්න අපිට පුළුවන් ද අපිට මේ අදරෑ මාව එල්ලලා මරන්න ලෑස්ති කරලා තියෙනවා නම්, මාව කුරුසන ගාලා මරන්න නම් ලෑස්ති වෙන්නේ, මට පුළුවන් ද ඔයාලා ධෛර්යමත් කරන්න? එවැනි බොහෝ අවස්ථා ජීවිතේ ඇවිල්ලා තියෙනවා. සමහරවිට මම ළඩ වෙලා ඉන්න වෙලාවෙදි මම අනිත්‍යයට යාඥා කරනවා. මම හිත වේදනාවෙන් කරදරෙන් ඉන්නවා, මම අනිත්‍යව සනසලා තියෙනවා. අපිට මේ අත්දැකීම් අපේ ජීවිතයට එන්න ඕන. එතකොට තමයි අපි යේසුස් වහන්සේ වගේ අපි ටික ටික උඩට එනවා. පියවරෙන් පියවර අපි දවසෙන් දවස හරි මාසෙන් මාස හරි අපේ තියෙන අර පරණ ගතිගුණ එක එක හරි නැති වෙලා යනවා. මේ උඩේ ඉන්න දෙන්න එපා. මෙච්චර කාලයක් ඔබ වැරදි දේවල් කරා නම් ගැලවීම ලැබුවට පස්සේ හරි ඔබ මේ පේදුරුතුමා වාගේ වෙනස් වුණේ නැත්නම් යූදාස් වාගේ එල්ලීලා මැරෙන්න වෙනවා. ඒ ගත්ත ඉඩම් කෑල්ල මිරි පිටලියක් බවට පත් වුණා. ඉතින් එනිසා ඔබ අයිතුකමෙන් උපයාගත්තට දේවල්, ඒ අයිතුකමෙන් උපයාගත්ත දේවල් වලින් ඔබටවත් ඔබේ දරුවන්ටවත් යහපතක් වෙන්නේ. මේක තේරුම් ගන්න ඕනේ. දෙවියන් වහන්සේ දෙන දේ පමණක් තියාගෙන ඉන්න. ඔබ දුප්පත් වුණාට කමක් නෑ, ඔබට සල්ලි නැතුණාට කමක් නෑ, ඔබට යාන්තම් තුන් වේල කන්න විතරක් නම් මුදල දීන්න ඔබ ඒකෙන් සතුටු වෙන්න. අයිතුකමෙන් අසාධාරණෙන් ඔබ බොරුවට ඕවටයිම් දාලා හරි වැඩ කරන්නේ නැතුව ඕවටයිම් දාලා ඒ චාට් එකේ මාක් කරලා වැඩිපුර සල්ලි ගන්න එක පාපයක්. ඔබට උදේ ඉඳලා හවස පහ දක්වා කරන්න තියෙන වැඩ ටික කරන්නේ නැතුව අතගගා ඉඳලා අමතර පෑඩ් දෙකක් වැඩ කරලා අමතර සල්ලියක් හොයන ඔබ හිතනවාද ඒක ඔබට ආශිර්වාදයක් කියලා? ඒක ආශිර්වාදයක් නෙමෙයි. මම වැඩ කරන කාලේ මම වැඩ කරපු සෑම තැනකටම විශ්වාසවන්ත වැඩ කරා. ඒ මුදලාරි මට මතකයි, එයාගේ මස්විනාට වඩා මට ඒ බාර දීලා තිබුණ එයාගේ ෂොප් එක. මොකද මාව එයාට විශ්වාසයි. එලෙස අපි අවංකව ඒ වැඩ කරන තැන් වල වැඩ කරන්න ඕනේ. අයිතු ලාභ ලබා ගන්න එපා. රුපියල් 10ක් ලාභ ගන්නවට 20ක් ගන්න එපා. දැන් මේ රටේ බඩුවිල වැඩිලා තින්නේ මොකෝ? බඩුවිල වැඩිලා තින්නේ ආණ්ඩුවේ ප්‍රශ්නෙම නෙවෙයි. මේ මිනිස්සු අයිතුකමෙන් අර සාකියුස්ගේ චරිතය රඟපාන්නේ. එනිසා වැරදි දේවල් කරලා ඒ මුදල් හම්බ කරගන්නත් එපා. තමන් ගැන ඕනාට වඩා තමා විශ්වාසය තබාගෙන ජීවත් වෙන්න යන්නත් එපා. මම නම් පව් කරන්නේ නැහැ, මම නම් වැරදි කරන්නේ නැහැ, මාව නම් වැටෙන්නේ. ඒක තමයි යේසුස් වහන්සේ යූදස්ට කියනෝ, වගේම පේදුරුස්ටත් කියනෝ. නමුත් එයා හිතුවා එයාට පුළුවන් කියලා. තවත් සුබාර දෙක තියෙන එයා කියනෝ අනිත් අයට මම නම් කවදාකවත් ඒක කියන්නේ. යේසුස් වහන්සේට වඩා දන්නවා. යේසුස් වහන්සේට වඩා උගන්වන්න දෙනවා. බලන්න ලෝක සුභාරන්තියේ ඇති සමානලට ඒ ගැන. ඒ නිසා අපි හිතන්නේ නැහැ අරයා පාපයට වැටුණා, මෙයා පාපයට වැටුණා,
මමනම් වැටෙන්නේ නැහැ කියලා කවදාකවත් හිතන්න එපා. ලෝක 22 තිස්තුන්වෙනි පදේ කියනවා ස්වාමීනි ඔබ සමග හිරගෙටත් මරණයටත් යන්න සූදානම් සිටිමි උන්වහන්සේට කීවේ. මම හිරගෙදරටත් මැරෙන්නත් සූදානම්. දැන් උනාද? ඒක උනා. පේදුරුතුමා ජේසුස් වහන්සේ නිසා හිරගෙදරටත් ගියා. ජේසුස් වහන්සේ නම් මැරුණා. හැබැයි ඒක පස්සේ උනේ. ඒක එවෙලෙම එදා සිද්ධු වුණේ. එදා අඳුරන්නේ නැහැ කියලා පොඩි ගෑල්ලනකට බය වෙලා සැඟවිලා හිටියා. නමුත් පසු කාලෙක යාට මතක් වුණා එයා කියපු දේ. එයාව හිරේ දැම්ම කියලා අපි දන්නවා. ක්‍රියාපොතේම තියෙන අවස්ථා දෙකක හිරේ ගියා. පස්සේ ආව මැරුවා. දැන් ඒක පේන අපිට මේ සුද්ධකම වර්ධනය වීම කියනකොට පේදුරුතුමාගේ මුල් කාලේ තත්ත්වය සහ පේදුරුතුමාගේ ජීවිතය අවසානය ගැන අපි කල්පනා කරද්දී සුද්ධාත්ම බලය ලැබුවට පස්සේ හිරේ දාලා හිරගෙදරේ එළියට ගෙනල්ලා අවවාද කරද්දී එයා අහනවා මනුෂ්‍යයන්ට ඇහුම්කන් දීමද උඹලට දෙවියන් වහන්සේට ඇහුම්කන් දීමද යුතු කියලා උඹලම කියපල්ලා බය නැහැ ඉතින් ඒවල ඕනවා කියන්නේද ඒ නායක පූජකයෝ ඒ මන්ත්‍රණ සභාව නිශ්චලව හිටියා හිරෙන්නේ එළියට ඇවිල්ලා තාම නිදහස් කරලත් නැහැ ඒවල ගුටි දාලා පහර දීලා යන්දරියා කියලා තියෙනවා ආපහු නැවත පාරක් අත්අඩංගුවට ගත්තා හිත මරන්නේ නැද්දි හොඳට නිදාගත්තා මැරෙන්න ලෑස්ති ඒස්වාංශ වෙනුවේ අන්න චරිතය මාරු නමුතුනාසි මැරෙන්න රීනේ එතනින් ගලවලා තවත් අවුරුදු ගානක් ඔබට වයස උගාක් මහලු වයස ක්‍රිස්තු වර්ෂ 65 දී වගේ තමයි කුරුසන ගහලා මැරුවේ අපිට ඒකෙන් පේනවා පේදුරුගේ ජීවිතයේ පේදුරුගේ චරිතය වර්ධනය වෙමින් පැවතුනා චරිතය හැබැයි යූදස්ගේ චරිතය වර්ධනය කරගත්තේ නැති නිසා එවැලෙම එදාම එයා පසුතැවුණේ නැහැ එයාට තිබුණා යේසුස් වහන්සේ පාවල දුන්නට පස්සේ හරි යේසුස් වහන්සේ කුරුස පාවුලට ඇවිල්ලා අඬලා වැළපිලා අනේ ජේසුනි මම ඔබ වහන්සේ පාවල දුන්නා මේ රිදීවිල 30කට මම ලෝභ වුණා අනේ මට සමා වෙන්න කිව්වනම් යේසුස් වහන්සේ කමා දෙනවද නැද්ද ආ අර හොරාට පල් හොරාට කමා දුන්න මේ මේකට දෙන්නද කමා දෙනව ආවද යේසුස් වහන්සේ ළඟට කමා ඉල්ලුවද නැහැ හිත තද වෙලා හිත ගලක් කරගත්තා මට ස්වාමින්වහන්සේ සමහර අය ගැන කතා කරා සමහර අදලා හිත ගල් කරගෙන ඉන්නවා කුලල් තද කරගෙන ඉන්නවා කියලා ස්වාමින්වහන්සේ කිව්වා ඔබ හිත තද කරගෙන ගලක් කරගෙන ඉන්නවනම් ඔබටත් වෙන්නේ බඩ පැලිලා මැරෙන්න තමයි මම නෙවී කියන්නේ බයිබලේ යූදස් එල්ලිලා මරාව බඩ පුපුරලා මැරුණා මන් දන්නේ කොහොමද බඩ පුපුරුවේ කියලා විද්‍යාත්මක සාධකම දන්නේ බයිබලේ ලියලා තියෙනවා බඩ පුපුරුවා කියලා සමහරට හොඳ හුස්මක් අරගෙන හිරෙච්ච වෙලාවේ හුස්ම හුළඟ බඩ පිපුරුවක් දන්නේ නැහැ මොනවා හරි වෙලා මලා බඩත් පිපුරුවා බඩවැල් එළියට විසිකුණා ඇයි ඇතුලේ මේ කාරණාව තිබුණ කාලයක් තිස්සේ මේක දවසක දෙකක ප්‍රශ්නයක් නෙමෙයි මේ මුදල් වංචා මේ මුදල් හොරකම මේ පාපය දැන් යූදස් කෙරෙහි මුදල් සමහර අපේ තියෙන විවිධ පාප කාලාන්තරයක් තිස්සේ කරගෙන එනවා අපි මේවත් සමග තමයි මේ සාමායිකමේ මේ සතගාන්නේ සාතන් ආවේශනෝ යක්ෂයා ආරූඪ වෙනෝ යකා වැහෙනෝ යකා ඇවිස්සෙනෝ ඔය කියන්නේ එක එක වටෙන ඇයි ඇතුලේ පාපය තිබෙන නිසා හැබැයි මේ ඔක්කොම වැඩ ස්වාමීන් වහන්සේට අරමුණක් තිබුණා දර්ශනයක් තිබුණා උන්වහන්සේගෙන් උඹලගේ සිත් කැළවෙන්න එපා මා කෙරේ විශ්වාස කරපල්ලා සිත කැලවෙල්ලේ දෙවියන් වාසය කරේ යේසුස් වාසය කරේ විශ්වාසය නැති වෙච්ච වෙලාවේදී ඔබ මේ උදෑසන යම් කෙනෙක් සිත කැලවිලා නම් ආවේ දැන් නිමි උදේ ආවේ උන්වාසය කරේ විශ්වාසයද අඩු වුණා උන්වාසය අමතක වුණා උන්වාසයේ නින්දාව පීඩාව අපහාසය බොරු සාක්ෂිකාරය දාලා උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂිකාරය නැගිටලා නොයෙක් දේ ප්‍රකාශ කරද්දී උන්වහන්සේ කරබාගෙන හිටියාගෙන අවතුණ බැටළු දෙනකුගේ ලොම් කපන වෙලාවේ ඒ බැටළු දෙනව එහාට මෙහාට හරවද්දි පෙරලද්දි ඌ ඉන්න මේ ලොම් කපනවා ගැන රැවුල කපනවා ගැන නිමි ඒක සම්පූර්ණ ගලවලා ගන්නවගේ හමුවත් එක්කව මම දවසක් බලන් හිටියා
ටීවී එකේ බැටලිය කියලා උම්කපන මම හිතා බැටලුවා මැරිලා කියලා. මම හිතා මැරිච් එක අහම ගන්නවා කියලා. ඌ එහාට පෙල්ලනවා මෙහාට පෙල්ලනවා අන්තිමට තුවාය වගේ ගත්තා. මෙන්න ඌ යනවා ඇවිදගෙන ඊට පස්සේ. උගේ නිනි වගේ උඹට ඔන්න බලන්න මම යනවා වගේ ගමන. මට මොකෝ මගේ මට ආපහු එනවනේ ඌවා. දෙවියන්වා සුව මවලා තින්නේ මේ ඌ දන්නා එක මට ඔය ඔය ලොම් ටික කිගති වැඩන්නේ බොනක් ගනි මෙන්න උතුරු සඳු අඳනෙත් ගනි. ඒකනේ ඒසාස් කිව්වේ මේක කරන්න දා අපිට අමාරු. ඒසා අපි මේ ආත්මය කියලා තේරුම් ගන්න ඕන ක්‍රිස්තියානි සභාවට විරුද්ධව යක්ෂයාගේ විශාල වැඩපිළිවෙලක් තියෙනවා. පාස්ටර්ලට විරුද්ධව සිස්ටර්ලට විරුද්ධව විශාල ව්‍යාපාරයක් තියෙනවා. සමහරක් ආ වෛශාකමට වැටිලා සමහරක් ආගේ නෝනල වෛශාකමට වැටිලා සමහරක් වැඩිමහල්ව සමහරක් ඩී කළා සමහරක් ඇදිනීවන්තය පාපෙට වැටිලා ඒත් ජීවත් වෙනවා. සභාව තුළ ජීවත් වෙනවා. මෙන්න ක්‍රිස්තියානි ලෝකේ ඇයි දෙවියන් වහන්සේගේ රාජ්‍ය ළඟයි අවසාන කාලේ අපි ඉන්නේ යේසුස් වහන්සේගේ ළඟයි තෝරගත්ත අපා මුලා වෙන කාලේ මේ යුලස්ගේ මේ පේදුරුගේ මේ පාපේ නපුර හදවතේ තබාගෙන ජීවත් වුණාම කොයි වෙලාවරි මේව එළියට එනවා. එනිසා අපි තේරුම් ගන්න ඕන අපේ ජීවිත ගමන මේ ක්‍රිස්තියානි ගුණාංගත් එක්ක අපි ගමන් කරන්න ඕනේ. ක්‍රිස්තියානි කාර්යයක් නොවි දේව සේවය කරන අයිතියක් නැහැ. ක්‍රිස්තියානි කාර්යයක් නොවන කෙනෙකුට নমස්කාර කරන අයිතියක් නැහැ. ඒ නිසා අපි මේ යූදස් වගේ හිත ඇතුලේ තියාගෙන කාරණාවල් අපි කරලා ශබ්ද නොකර අපි හොර පූසා වගේ ඇවිල්ලා හිටියට හරියන්නේ නැහැ. ඒ මොකද අපිට පේනවා උගේ රැවුලේ තියෙන දැලි. සමහර පූසෝ ඉන්න හොරා කාලාම මේ හොම්බේ දැලි දිනෝ හොම්බේ දැලි පීඩකතර හරියන්නේ අර පුහුල් හොරා කරෙන් දැනේ කියනකොට බැලවලු හරි අලු තිනවල කියලා අන්න හොරා මේ කතන්දර දිනන මේ මමත් දන්නවා කතන්දර ටිකක්. ඒ නිසා පාපේ කරලා ආපු කෙනාට මේක වදින ඩික් 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 කියලා වදින හදවතට වදිනවා නම් ඒ ඔබට තමයි දෙවියන් ආශ කතා කරන්නේ. අනිවාර්ය සිත් ඇති වුණා කියලා තියෙනවා. අනුපවදනේ බාල්ඩින් ගහව පොල්ලෙන් ගහව කැට්ටෙන් ගහුවා. දැන් මම මේ බාල්ඩින් ගහනවද? බාල්දි තියනද පොලු තියනද? නෑ මම වචනේ කඩුව. අර ප්‍රේදුරුගේ ඉනේ දිවිත කඩුව මගේ ඉනේ තියෙනවා. මම ඕක අරගෙන ගහන ඕන වෙලාවට. මේ බලේ තියෙන වචනේ තිබෙන වචනේ කඩුවක් අපු කැපෙනවා. ඒක ආත්මය සහ සංදි ප්‍රාණය හා ඇට විදුළු වලට කාව දිනව කියලා දෙවතුනි කියනෝ. එනිසා ඔය මොන ප්‍රශ්න තිබුණා ජේසුස් වහන්සේ ගණන් ගත්තෙත් නෑ. උන්වහන්සේ කියන උඹලාගේ සිත් කලඹව ගන්න එපා. මගේ තියෙන වහන්සේගේ රාජ්‍යයේ බොහෝ වාස ස්ථාන තියෙන මම ගිහිල්ලා බලද ස්ථානය පිළියෙල කළා. මම ඇවිල්ලා උඹලා නැවත මාළඟට ගන්නවා. ඒ නිසා ජේසුස් වහන්සේ දර්ශනය තිබුණා. මම මැරෙනවා, මම මළුවේ නැගිටිනවා, මම ස්වර්ගයට යනවා, මම ස්වර්ගයේ ඉන්නවා ටික කාලයක් සූදානම් කරනවා, මම නැවත පොළොවට ඇවිල්ලා උඹලා ගන්නවා. මේ ආත්මික මනුෂ්‍යයාට තිබෙන බලාපොරොත්තු යේසුස් වහන්සේගේ ඊම. යේසුස් වහන්සේගේ ඊම ගැන බලාපොරොත්තු තියෙන මිනි මනුෂ්‍යයාට මේ පොළවේ කාරණාවල් බොහෝ ද එනවා. මමත් මනුෂ්‍යයෙක් ලෙස මට බොහෝ සිත් වේදනා, කරදර, අමාරුකම්, ලෙඩ රෝග ඔයාලට හැම දෙයක්ම මටත් එනවා. සමහර ඔබ හිතන්නේ නේද පාසල ලෙඩ වෙලාද දන්නේ නැහැ, උණ හැදිලාද දන්නේ නැහැ. දැන් ගිස්මන මට ඇඟ ඇතුලේ උණ අනිත් අයට මම උඩට ගිහලා යාඥා කරලා ආම උණ විසඳින්න මට ඇතුළු වුණා. මොකද මම දේව දූතයෙක් ඇ උණ නැහැ දිතින්. අනිත් අය වැස්සට දෙවිලා හෙන්දිරිස හැදලා මටත් තියෙන ඒ නහයම තමයි. මගේ නහයටත් හෙන්දිරිස හැදෙනවා. මොකද මට තියෙන දේව දූතයෙක්ගේ නහයක් නෙමෙයි. ඊට වඩා ටිකක් පොඩි. ඉතින් ඒ නිසා මේ සාමාන්‍ය මිනිස්සු වාගේ යේසුස් වහන්සේ කෑවා, බිව්වා, නිදාගත්තා, පිපාස වුණා, උන්වහන්සේ ටොයිලට් ගියා, මුත්‍රා කරා, මේ ඔක්කොම කරා. සාමාන්‍ය විදිහට කරා. යේසුස් වහන්සේ සාමාන්‍ය මිනිහෙක්. බයිබලේ ලියලා නැවත අපි තේරුම් ගන්න ඕන සාමාන්‍ය මිනිස්සෙක්. නමුත් උන්වහන්සේ කියනවා කැළඹෙන්න එපා. නොකැළඹේවා. නුඹලාගේ සිත මොකද කලඹ ගන්න බලන්න. සිත සිත කලඹ ගන්න එපා. සමහර දේවල් යේසුස් වහන්සේ කියපු දේවල් වලින් තමයි කැළඹුනේ. මම බලන්නේ යේසුස් වහන්සේ කිව්වේ උඹ අඳුරන්නේ නැහැ කියනවා. මන් ළඟට එන්න බෑ. එතකොට කැළඹුණා. මේ මොනවද මේ කියන්නේ? අපි මේ අපු දැන් මේ ජෙරුසලමට එක්කගෙන ආවිල්ලා අපි මේ ගලීලේ ඉඳලා කපර්ණෝ වල මේ හැතම්ම ගානක් දැන් පයින් ගාව. දැන් කියනවා අපි ලාපු දෙන්න බෑයි කියලා. දැන් පොඩ කල්පනා කරන ඔබ වන්දනා නඩයක් අරගෙන ගිහිල්ලා යම්කිසි කෙනෙක්
හිතමු අපි ගියේ මේ සිරිපාද කියලා. සිරිපාද ළඟට ගිහිල්ලා කියනවා උඹලට එන්න බෑ කන්දර මම යන්නේ. පස්සේ ඔබ දැන් ආවේ මේකට යන්නනේ. ඔබ ආවේ නම් සත්තුවත්තට යන්න නම් සත්තුවත්ත ළඟට ගිහිල්ලා කියනනේ දැන් එන්න බෑ මම යනවා පස්සේ වරෙල්ල. මොනවාද ඔබට හිතෙන්නේ? ඔබ කැළඹෙනවා මේ මොකද්ද මේ කියන්නේ? මේ හැතැම්ම ගානක් සති ගානක් පයින් ඇලිලා 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 කියන මම යනතන උඹලට එන්න බෑ. ඒවා ආත්මික ලෙස නිමි ඒවා මානසික ලෙස තේරුම් ගත නිසා ඔවුන්ගේ සිත් කැළඹුණා. නමුත් ස්වාමීන් වහන්සේ එක දෙයයි මේ උදාසන කියන්නේ උඹලගේ සිත් කැළඹෙන්නේ නැපා. මේ පණිවිඩයේ ප්‍රේමන්තිනි ස්වාමීන් වහන්සේ පුරාණ ගිවිසුමේ යෝසුවට ඒ වගේම යෙසායට ඒ වගේම ඊශ්‍රායෙල්ට ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා කැළඹෙන්න එපා, සිත කලබෝ ගන්න එපා. ඇයි? නිතරම එක දෙයක් වෙනවා, ඒ තමයි අපේ සිත කැළඹෙනවා කුඩා දෙයකදී අපේ සිත කැළඹෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා කැළඹෙන්න එපා. එපා කියන දේ කළාම තමයි පාපේ. කැළඹීම ආව ධනගාල යාඥයන් ස්වාමීනි මගේ හදවතට සමාදානෙ දෙන්න. මට නිස්සලතාවෙදී හොඳ අපි සෑම දෙන දන ගහමු. මම විශ්වාස කරන මේ උදාසන ඔබ හැම දෙනා හොඳ ආත්මික සෞඛ්‍යයක් ඇතුව දැන් ඔබ සිටිනවා කියලා. මොකද අද උදාසන කාලේ අපි දේවයේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලාම අපි යාඥා කරා, පසුතැවිලුණා, අපි නමස්කාර කරා, ස්වාමීන් වහන්සේට කතා කරා, එකිනෙකා අතර තිබෙන සහභාගීත්වය පිළිබඳ ඒ චේන් එක කොග්‍රීල් එකට සම්බන්ධ වුණාම තමයි ඊළඟට කකුල් දෙකෙන් මේක පාගන නැත්නම් මෝටරෙන් මේක කරකෝනෝ. එතකොට තමයි වාහනේ ඉදිරියට යන්නේ. සභාව ඉදිරියට යන්නද සභාව තව අලුත් ආයව පටව ගන්න නම් මේක ඇතුළට මේ චේන් එකයි කොග්‍රීල් එකයි අතර තිබෙන අඛණ්ඩ සම්බන්ධතාවය වාගේ සේවකයෝ සහ ඇදහිලිවන්තයෝ අතර එකිනෙක පවුල් අතර ප්‍රේමයේ බැම්බ බැඳීම ඉතාම වැදගත් වෙනවා. ඔබ මේ සභාවට ආශිර්වාදලත් කෙරෙක්. ඒ නිසා ඔබ තුළට මලවැස්සාට ඇතුළෙන් ඉඩ දෙන්න එපා. ඔබ හොඳයි, ඔබ යහපත් කෙනෙක්, ඔබ දේව දරුවෙක් බව ඔබට කරන්න එපා. ඔබටත් තෝනේ ඔබේ ජීවිතේ යේසුස් වහන්සේ වාගේ කරගන්නද? ඔබේ ආශාව ඒකද? එහෙනම් ඔබට වැරදිලා ඇති මෙතෙක්. අදත් මේ උදෑසනත් ස්වාමීන් වහන්සේ වැරදිච්ච අයට කියන්නේ උඹලගේ සිත් කලබෝ ගන්න එපා. මන්ද මම උඹලට ප්‍රේම කරනවා කියලයි. ඒ දේව ප්‍රේමය. අපි බයික් එක පදිනකොට, චේන් එක පයිනකොට, කොග්‍රීල් එකෙන් උඩින් යනකොට ඒක අහල පහල අයටත් සද්ද ඇහෙනවා. සමහරවිට මේ බයික් එක මෝටර් සයිකල් එකේ ස්පොකට් චේන් ගෙවුනම ඒ වගේ අඬ යනවා. ඒතර ගමේ මිනිස්සු දැනගන්න ලැජ්ජයි ඔබට. පහුගිය දවස්වල මගේ බයික් එකේ ඔක තිබුණා. අපි නැගලා යනකොට මාළට ලැජ්ජයි ඕක නැගලා යන්න. සද්ද එනවා. කරස් බරස් බරස් කරස් කියලා සද්ද එනකොට ලැජ්ජයි. ඉතින් ඔබ පව් කරාම ලැජ්ජයි. ඔබ කැමතිද කවුරු හරි කියලා ඔබ පව් කරා කියලා? ඔබේ පාපේ අනිත්‍ය දැනගන්නට කැමතිද? අපිට හරි ලැජ්ජයි නේද? අපි කවුරුත් පව් කරා කියලා පිළිගන්න කැමති නැත්තේ ඒකයි. අපි අනිත් කෙනාට ඇඟිල්ල දික් කරලා නෑ නෑ මම නෙවි අරයා කරා අරයා කිව්වා මෙයා කිව්වා කියලා අපි සමහර අනිත්‍යයට ඇඟිල්ල දික් කරනවා. සොරකම් කරලා සොරා රහුණාම මුටි කන ගහනකට ඔළුව පාත් කරගෙන ඉන්න. හරි ලැජ්ජයි. පව් කරලා අහුණාම හරි ලැජ්ජයි. අපි කවුරුත් කැමති නෑ පව් කරන්න. ඒකයි ආදම් සහ ඒව කොලාතු වැඩගෙන ලැජ්ජාවට කොලාතු වලින් වහගෙන හිටියා. පුළුවන් ද වහගන්න? පාපයේ සංගවගෙන ඉන්න පුළුවන් ටික දවසයි. මටත් ඔබටත් පව් කරන්න පුළුවන් ටික දවසක්කට පස්සේ එළියට එනවා ඒවා. ඒ නිසා මොහොතක් විවාහ කළ බලන්න පල්ලි එන්න කලින් තත්ත්වය මොකද්ද කියලා. ඔබ නිසා ඔබේ සහෝදරයා බාධාට පත් වුණොත් යේසුස් වහන්සේ කියලා දෙන්නේ ගලක් ඇඹරුම් ගලක් යට ගහලා ගැඹුරු මුහුණේ දාන්න ආපහු ගොඩ එන්න බැරි වෙන්න. ඒ කියන්නේ සභාව තුළ ඉඳගෙන සභාවට බාධා කරන අයව ලෝකයට යවන්න කියලා නැවත පල්ලියට ගෙන්න ගන්න එපා කියලා තමයි කියන්නේ. මුහුද කියන්නේ ලෝකෙ. ඒ නිසා ඔබ එවැනි දෙයකට සූදානම් කරන්න නිමි ඔබ කැඳවලා තිබෙන්නේ ආශිර්වාදයක් වෙන්න. ඔබ මෙතෙක් කාට හරි බාධාවක් වුණා නම්
ඔබ ස්වාමීන් වහන්සේ කමාවිල්ලන්න. කමාවිල්ලන්න. යේසුස් වහන්සේ වාගේ සමහර වෙලාවට අපි දන්නවා මේ මේ අයගේ චරිත ගුණාංග මෙහෙම. ඒත් ඔබට අපි ප්‍රේම කරනවා. ඔබ ඒක අමතක කරන්න එපා. ඔබ නරක වුණත් අපි ඔබට ප්‍රේම කරනවා. ඔබ හොඳ වුණත් අපි ඔබට ප්‍රේම කරනවා. අපි ඔබ සිනු කරන්නේ. මන්ද ඔබට තිබෙනවා යුද්ධයක්. ඒ ඔබ ලේසි රස කරන පාපේ ජය ගන්න. ස්වාමීන්ගේ කරුණාව ඉල්ලන්න. රාත්‍රී භෝජනයේ ප්‍රථම නැවත ස්වාමීන් වහන්සේගේ කරුණාව ඉල්ලන්න. හාලෙලූයා. සුපියාඥා කරන්ට හාලෙලූයා. ප්‍රසන්න